මිනිසුන් දවා හලු කළ හැකි වුවද දවා හලු කළ නොහැකි වූ අරගලයක මතකය ලේ ගලන ඇඟිලි තුලින් සිපිරිගේ බිත්ති මත සටන් පාටලි වූ ඉතිහාසයක මතකය හිස මත පරාල ඇන ගසා නවතාලිය නොහැකි වූ අරගලයක මතකය ටයර් සෑ මත සිය බද්‍ර යෞවනය අනාගත පරපුරක අයිතීන් වෙනුවෙන් පුදදුන් මතකය නොනිමි අරගල වර්ෂ 1977 ලාංකේය දේශපාලන ඉතිහාසයේ හැරවුම් ලක්ෂයකි. හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් සහිතව බලයට පත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විවෘත ආර්ථිකයේ නමින් නව ලිබරල් ධනවාදී ආර්ථික සැලසුම් ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම ආරම්භන්නේ මේ වකවානුවේදීය. අසීමිත රාජ්‍ය බලය බලහත්කාරීත්වයේ අවි අමෝරමින් ධනය බලය අහිමි නිර්ධන පන්තිය වෙත කඩා පනින්නේය. එතෙක් රාජ්‍ය සුබසාධනයක් ලෙස ජනතා බදු මුදලින් පවත්වාගෙන ගිය සේවා විකිණීම ඇරඹෙන්නේ කුණු කොල්ලයටය. මුදල් ඇති හැකි සුළු පිරිසකගේ උවමනාවන් පිණිස බහුතර ජනතාවගේ අයිතීන් උදුරා ගනිමින් තිබිනි. 1980 ලක්ෂ ගණනින් කම්කරුවන්ට රැකියා අහිමි කරමින්ද 1983 කළු චූලියේ ජාතිවාදී ගින්නට පිදුරු තමමින්ද සකල ජනතා සිත් පීතියෙන් මුසපත් කර තිබූ යුගයක අපි වෙනුරලා ත්‍රිමාලා ගෙන ගිය අරගලය ගැන කතා කරමු. අරගලය පරාජය කිරීම වෙනුවෙන් මහා සමූල ඝාතන කරන්න සූදානමක් තමයි ආණ්ඩුව තිබ්බේ. ක්ෂේත්‍ර දේශපාලනේ ආපු දරදඬුම පාලකයව පරද්දන්න හැකි වෙන්නේ ඒ සියලු දෙනාගේම සියලු විශ්වවිද්‍යාලවල ශක්තිය එක්තැන් වෙච්ච නිසා. වර්ෂ 1981 සිට වර්ෂ 1989 දක්වා දිවෙන උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය මෙකී බීම සමයේ නිදිගතව තිබූ සමාජය අවදි කිරීමට ධෛර්ය දුන් අරගලයක් විය. අපේක්ෂා භංගත්වයෙන් බියෙන් තැතිගෙන සිටි මිනිසුන්ට එය බලාපොරොත්තුවක් රැගෙන ආවේය. ඇත්තටම ගත්තම ලංකා ඉතිහාසයේ තිබිච්ච ජයග්‍රහයි ලෙස අවසන් කරපු පළල්ම බහුජන අරගලය ජයග්‍රහයි ලෙස අවසන් කරපු බහුජන අරගලය මා හිතන්නේ පුද්ගලික විශ්වාස කරනවා මේ කියලා. මේට ඇත්තටම නායකත්වය දුන්නේ වෙන කවුරුත් නෙවෙයි ජව සම්පන්න විදිය දිට ආපු ලාංකික ශිෂ්‍ය ව්‍යාපාරය. කොළඹ සරසවියෙන් ඇරඹි අරගලය එකී අරගලය තුලින්ම පාඩම් ඉගෙන ගනිමින් ඉදිරියට ඇදෙන්නට විය. සිසුජන අරගලයක් බවට උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහි අරගලය සීරු මාරු වීම එහි තීරණාත්මක මන්සන්ධියකි. ශිෂ්‍ය ව්‍යාපාරයේ නායකත්වය මෙකී අරගලයේ සෑම අස්සක මුල්ලකම සිට එය පෝෂණය කළේය. ඒ එම අරගලය හුදු අධ්‍යාපන ගැටලුවක් බවට ලඟු නොකොට පැතිරුණු හා ගැඹුරු අරුතක් ඊට ලබා දෙමිනි. මේ වෙනකොට සම්පූර්ණකාල උපාධිය කැප කරන්න වෙයිද මට උපාධිය ගන්න පුළුවන් ඉතින් ගැන අපිට නිශ්චිත අදහසක් තිබුණේ නැහැ. හැබැයි අපි හැමෝම දැනගෙන හිටියේ අපි ලොකු පාරකට වැටලා ඉන්නවා සමහර රට මේ පාරේ කෙරවල උපාධිය කැප කිරීම ජීවිතය කැප කිරීම පාව වෙන්නට පුළුවන් කියලා. හැබැයි ඒ වුණාට අපිට අදහසක් තිබුණා අපි මේ අපි ඉන්නේ දේශපාලන ව්‍යාපාරයක. මේක දේශපාලන අරගලයක්. මේක පුද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධ අරගලයක් නෙමෙයි. පුද්ගලික වෛද්‍ය විද්‍යාලය කියන එක විතරක් මේ ධනවාදී ක්‍රමය ඇතුළේ බේරලා වෙනම ගොඩක් හැටියට ගොඩදා ගන්න බෑ. පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කරනවා කියලා කියන්නේ එක පැත්තකින් ධනවාදයට එරෙහිව සටන් කිරීම. ඒක නිසා මේ සමස්ත ක්‍රමයේම වෙනස් කරලා මුළුමනින්ම ඇතිවන වෙනසක් තුළ නව සමාජයක් බිහි කිරීම තුළ විතරයි අපිට විසඳුමක් ලැබෙන්නේ. ඒ හැර පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විතරක් කරන අරගලයෙන් විමුක්තියක් ලැබෙන්නේ නැහැ කියන අදහස අපි කාටත් තිබුණා. සියලු ප්‍රගතිශීලී ජනතා ආශිර්වාද මැද වසර ගණනාවක් පුරා
එකී අරගලය ඉදිරියට ඇදුනි. ඒ හිස් අතින් නොව විසල් මානවීය ගුණාංගයන්ගෙන් සපිරි සැබෑ මිනිසුන්ගේ ගැහැණුන්ගේ නොසැලෙන පරමාදර්ශී මැදිහත් වීම තුලිනි. මම කියන්නේ කොළඹ රාජකීය විද්‍යාලයේ වෛද්‍ය පිටුවෙන් සහෝදරේ. ඒ සහෝදරයා විශ්වවිද්‍යාලයට පැමිණිච්ච අවුරුද්දේ වසරේ රාජකීය විද්‍යාලෙන් දෙන සියලුම සම්මාන හිමි කරගත් සහෝදරයා. ඒ වගේම වෙනරදිරිසිංහ කියන්නේ ඉතාම ජව සම්පන්න නායකයෙක්, ඒ වගේම ක්‍රීඩකයෙක්, ඒ වගේම කලාවට සම්බන්ධ සුරෙක්. ඇත්තටම වෙනර කියන්නේ පුදුම සර්ව සම්පූර්ණ පුජ්‍යලෙක්. ඔහුගේ ජව සම්පන්න නායකත්වය නිසා තමයි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉතා දැවන්ත බහුජන ව්‍යාපාරයක් කරා යොමු වෙන්නේ. සරත් කොල්ලුරේ ගත්තාම මම හිතන්නේ කොළඹ වෛද්‍ය පීඨයේ දිවිවෙච්ච ජනප්‍රියම නායකයා. දැවන්ත කතික කීප දෙනෙක් අපි දැකලා තියෙනවා. ඒ අතර හිටපු හොඳම කතිකයන් කීප දෙනා අතරට ගන්න පුළුවන්. ඉතා නිවැරදි ලෙස චතුර ලෙස ඕනම කරුණක් අවබෝධ කරලා දෙන්න පුළුවන් නායකයෙක්. පද්මසිරි ත්‍රිමාවිතන්. පද්මසිරි ත්‍රිමාවිතන් කියන්නේ කාලයක් මාත් එක්ක එකට වසරේ වගේම මාත් එක්ක එක කාමරේ හිටිය සහෝදරයා. කොරණදී අපි විශ්වවිද්‍යාල සංගම තුන් දෙනෙක් කරන මමයි කමලුයි සුගතුයි හම්බෙලා අපි තමයි කළුතර දිස්ත්‍රික්කයේ අන්තර් විශ්වවිද්‍යාල බලමණ්ඩලයේ නියෝජිතව හැටියට දිස්ත්‍රික්කයේ තුන්ට බෙදාගෙන පානදුර එක කොට්ටාසයක්, හොර එක කොට්ටාසයක්, මතුගම එක කොට්ටාසයක්, කළුතර හොම බෙදාගෙන අපි තමයි මේ කොට්ටාසවල වැඩ පටන් ගන්න උගත් වෛද්‍ය ශිෂ්‍යෙක්. කමල් වෛද්‍ය ශිෂ්‍යෙක් මම කල්පනා කරන පීඨයේ වෙනකොට හිටියේ. අපි තුන් දෙනාගෙන් මම අත්අඩංගුවේ ඉඳිමින් රැඳවුම් කඳවුරකින් ලෝපාදී සමත් වෙනවා. කමල් සහෝදරයා දිගටම දේශපාලනයේ නියලිලා උපාධිය කැප කරනවා, වෛද්‍ය උපාධිය කැප කරනවා. සුගත් වෛද්‍ය උපාධිය එක විභාගයකටවත් වෙන ඉඳින අවස්ථාව ලැබෙන්නේ නැහැ. සුගත් අසාධාරණ ලෙස ඝාතනයට ලක් වෙනවා. සමහර රාත්‍රිවල ජීවිත ආරක්ෂාව තකා අපිට ගෙවල් ඉන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ සුගත්ලගේ අක්කලගේ ගේ පිටිපස්ස තිබුණේ මේ එළවලු කොරටුවක්, ඕවිටක්. ඒ ඕවිටේ මේ එළවලු පාත්ති කානු මුකුණ යන හිට පාත්තිවල කානු අස්සේ යටට පොලිතින් එකක් එලාගෙන ඇඟුඩි පොලිතින් එකක් දාගෙන මම කමල් සුගත් අපි එකට එකතු වෙලා මේ රෑ අහසේ තරු බලාගෙන ඈතින් ඇහෙන අඬවල් වලට කන් දෙමින් කිරල්ලු කෑ ගහගෙන අර එහා තියෙන වගුරු බිම් වලින් ඉහළට නැගෙන හඬට සියුම්ව කන් දෙමින් ඒත් රහසින් විවිධ දේවල් සාකච්ඡා කරමින් බොහොම මේ පැහැබර අනාගතයක් පිළිබඳ උපරිම අපේක්ෂා තියාගෙන අපි ඒ අපේක්ෂාව අත්හැරී නැහැ කවදාවත්. අපි නැතත් ඊළඟ පරම්පරාව හරි මේ අපේක්ෂාව ජයගනි කියන විශ්වාසයෙන් යුතුව ගත කරපු සුන්දර රාත්‍රි. ඒ වගේම මොනවා හරි වැඩක් පැවරුවාම මේ වැඩේ කොහොම හරි කරනවා කියලා තිබිච්ච අදිෂ්ඨානය. සමහර ලාට අපිට හැතපුම් ගණන් විවිධ බාධක මැද්දේ යන්න සිද්ධ වෙච්ච වෙලාවල් තිබුණා. සමහර ලාට බස් චෙක් කරනවා, චෙක් පොයින්ට් වලින් මගේ ඇරලා යන්න වෙනවා. සමහර ලාට පාපෙදීෙන්, සමහර ලාට පයින්, විටක අපි කම්මල් වලට යනවා, විටක පාසල් වලට යනවා, තව විටක සාකච්ඡා වලට සහභාගී වෙනවා. මොකද බොහොම අනුතුරුදායක වාතාවරණය තමයි වැඩේ. හැබැයි ඒ වුණත් තිබුණා හරියට හතරට හම් වෙනකොන හතරට කොහොම හරි හම් වෙන්නේ. මට හොඳටම මතකයි කමල් තමයි ඇවිල්ලා සුගත්ව මරලා කියලා කිව්වේ. මට තාමත් මතක් වෙනවා ඒ මුහුදු දැනිච්ච කම්පනේ. ඔවුන් විරුවන් යැයි නම් ලැබීමට ඕනෑවටත් වඩා සුදුසුකම් සපුරා තිබුණි. ඔවුන්ගේ කැපකිරීම් තුළින් ඇති කළ සමාජ කම්පනය 1989 උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීම දක්වා අනුනාද විය. එයා තමයි ඉතින් ඔක්කොම ගෙදර ආවත් නිකන් ඉන්නේ නැහැ. දැන් මොන මිදුල් අතු ගාලා ඒ ඔක්කොම එයා කන්නවා. ගෙවල් අතු ගාලා, මිදුල් අතු ගාලා, නංගිලා වන්ලිලා පන්ති යවන ඒවා ඔක්කොම ඉතින් එයා තමයි කරන්නේ. අයියා මට ගොඩක් ආදරෙයි. මම්මිට මං එරේ කොහොම නංගිලා වෙන්නේ නැති. හැම වෙලෙම ගෙදර, يعني අපි එයා නිවාඩුවට ගෙදර ආවම අපි ඉන්නේ ආයෙනකම් අපේ පාඩම් වැඩගෙන ආවා. අනේ ටිටේ හුඟක් දෙනේ කකම් පාඩම් වෙන ඉතින් කාටත් උදව් කරන්නේ ඉද්දි ඒ ඉස්කෝලේ යන කාලෙත් මේ මේ අහල පහල දෙලෙක් හිටියොත් ඒ දෙහිගේ නැද්දිනු. මට මතකයි මේ මේ උසස් පෙළත් සමහර ළමයින්ට ගිහිල්ලා මේ ඔය ළඟ ළඟ හිටපු දන්න කියන කට්ටියට උදව්. අර අනිත් යාළුවත් මෙතෙන්ට එන්න ඕනේ කියන එක වගේ දෙයක් එයාගේ හිතේ හැමතිස්සෙම තිබුණා. කාමරේ මේ මේ ඇට සැකිල්ලක් ලොකු තියාගෙන පොඩි අය බය වෙලා දුවනවා ඉතින්. ඒක දැකලා ලොකු කොට්ටයක් බැඳගෙන
කරාටි කරන ඌව පේනු ඉතින් අපිට දැන් මේ මම ගිය සතියේත් හොස්පිටල් හිටියා දවස් දෙකක් ඒ වෙලේතර ડોක්ටර්ස්ලා ඔක්කොම ලැබිලා එකතු වෙලා ඉතින් ඉන්නකොට මට හරි දුකයි මං ඇඬුවා ඒ නොපෙනෙන තරමට මං සෑහෙන්න ඇඬුවා අපි ගියා බූස්සට මහත්තයයි මමයිගේ යන ගමන් දැන් මගේ ෂුවර් එකක් තියෙනවා මේක ඇත් ඉන්නවමයි අපිට බලන්න හම්බ වෙයි කියලා. ඒක මගේ හිතට හිතුණා. පස්සේ යන ගමන් කඩේකින් ගත්තා බනිසුයි කෝලි කොට්ටු කෙසෙලුයි. දැන් කතා කරුවොත් හිටියොත් මොනා හරි දෙන්න එපා අතට දෙන්න දෙයක් නැහැ නේ කියලා. අනු මෙයා බැන්නයි. පස්සේ ටිකක් ගොඩාක් දුර පයින් ගියා ඒ බස් එකේ බැහැලා. ඒ ගියාම අපිට දුන්නා මෙහෙන මෙච්චර උස පොත් ගොඩක්. ඒකේ තියෙනවා මේ එහෙම තීරු තුනක් විතර තියෙනවා ඉංග්‍රීසි. ඉංග්‍රීසියෙන් තමයි සම්පූර්ණ නම්. ඒක කියවලා හොයන්න කිව්වා. ඒක ඇතුලේ ඉන්නවා නම් ඒකේ නම තියෙනවා කිව්වා. ඒක නිකන් දවස් මාසයක් කිව්වත් නමක් හොයා ගන්න බෑ. පරිදිත් අපි ටිකක් වෙලා ඉඳලා ඉවරලා අපි කිව්වා මේ නම තියෙනවා මේක මෙහෙන් ගෙනත් තියෙනවා නේ ඉන්නවා නම් කියන්න කියලා ඉතින් අපි පුළුවන් තරම් කිව්වා එතන හිටපු අයට. මොනවා කියන්නද ඉතින්. ආවයි. සිය දෙමාපියන්ගේ නෑදෑ හිතවතුන්ගේ දහසක් මෙත් කඳුලින් තෙත් කළද ඔවුන් එදා නැගූ හඬ අදටත් ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ තුල රැව් පිළිරැව් දෙමින් තිබේ. නව ලිබරල් ධනපාදී දෙවන අධියරේදී මතුවේ සංකීර්ණ දේශපාලන වටපිටාව තුල ඔවුන් එදා කිව් පරිදි ඔවුන් පසු කර යන ඔවුන් ගෙන ගිය අරගලය අවසන් ජයග්‍රහණය දක්වා ගෙන යාමට එකී සටන් සගයන් ගෙන ආ භාවිතාව අදටත් සමාජයට මඟ පෙන්වනු ඇත. Thank you.
සසන්නට ඔබේම නාමත පිරමෙන යන්නට සුවහස් මල් තල සරසවි බිම ඔබේම නාමත පිරමෙන යන්නට සුවහස් මල් තල සරසවි බිම යපලු අදින් සිටිනි පබදු කඳුළු සරනා සුසුම් පවන් නිරුවත් ජන විස ඊසල පහර වැදි මලදිය මලදිය මානව කැකුල කතාව අහපන් සිත නිරුවත් කතාව